උතුරු මෙද මහඇල ව්‍යාපෘතියේ නිරීක්ෂණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් මහදිසාපති රංජිත් විමලසූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එහි පැමිණියා. මෙම ව්‍යාපෘතිය තුළ කිලෝමීටර 28ක් දිග උමන් ජලමාර්ගයක් ඉදිවෙමින් පවතී. මෙයින් මොරගහ කන්ද හා කළුඟග ජලාශවලින් උතුරු මැදට ජලය රැගෙනීමට සැලසුම් කර තිබේ. මෙම මහඇලෙහි ඉදිකිරීම අවසන් වූ පසුව එහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර 96කි. ඇලමාර්ගය ඉදිකිරීමේදී පළුගස්වැව හා මහමීගස්වැව යන ප්‍රදේශවලදී කඳු සහිත ස්ථාන හමුවන නිසා සමස්ත ඇලෙන් කිලෝමීටර 28ක දුරක් ජලය රැගෙන යාමට සැලසුම් කර ඇත්තේ උමන් මාර්ගයක් ඔස්සේයි. උමන් මාර්ගය ඉදිකිරීමෙන් පසුව එය දකුණු ආසියාවේ දිගම උමන් ඇලමාර්ගයද වේ. මෙම උමන් මාර්ගය ඉදිකිරීමට වැයවන මුදල රුපියල් මිලියන 49,000කි. උමන් මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු BW MW සෙනවිරත්න බණ්ඩා මහතා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත කියා සිටියේ උමන් මාර්ගයේ ඉදිකිරීම් වලින් 39% පමණ ප්‍රමාණයක් මේ වන විට අවසන් කර ඇති බවයි. 2021 වර්ෂයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2026 වර්ෂයේ මාර්තු මාසයේදී නිම කිරීමට සැලසුම් කර තිබේ. කැණීම් යන්ත්‍ර දෙකක් සමගින් මේ වන විට උමග ඉදිකිරීම සිදුවෙමින් පවතී. නව තාක්ෂණයේ මුසුව ඉදිවන මෙම උමන් ජලමාර්ගයේ 64%ක පමණ කොටසක් කොන්ක්‍රීට් කිරීමට සිදුවන බවත් ඒ සඳහා කොන්ක්‍රීට් නිපදවීමද ව්‍යාපෘති භූමිය තුළම සිදු කෙරෙන බවත් සඳහන් වුණා. මෙම ව්‍යාපෘතිය මගින් පරිසර හානිය අවම කර ගනිමින් විශ්වවිද්‍යාල සිසුන්ටද දැනුම ලබා දෙමින් සිදු කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරුවරයා සඳහන් කළා. ව්‍යාපෘතිය නිසා ගතියට පත් ජනතාව සඳහා වන්දි මුදල් ලබා දී ඇති බවත් ලින් සිඳී යෑමාදී තත්ත්වයන් සඳහාද විසඳුම් ලබා දී ඇති බවත් අනාවරණ වුණා. උමන් මාර්ගයේද ඇතුරුව උතුරු මැද මහඇල සමස්ත ව්‍යාපෘතියම අවසන් වූ පසුව මහකනදරාව පදවිය වාහල්කඩ යාන්නෝය යන ජලාශය යටතේ පානීය ජලය ලබා දීමේ අවස්ථාව උදා වේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියෙන් පෝෂණය වන කුඩා වැව් සංඛ්‍යාව 1,505කි. යාන්නෝය හරහා පවතින ඉලුක්වැව අල්ලිපතාන හා යෝජිත බ්‍රාහ්මණ්‍යාගමන අමුණ යටතේ හෙක්ටයාර 3,000කට වාරි ජලය සැපේ. පාවට්ටකුළම් හා ඉරණමඩු ජලාශ හා යෝජිත කිවුල්ලොය ජලාශය යටතේ ප්‍රතිලාභ ලබන ප්‍රදේශවලට වාරි ජලය සැපිය හැකිය. මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේද දියුණු මට්ටමකට පැමිණේ. අලිමිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් වනරක්ෂිත ස්ථාපන කිරීමද මෙම ව්‍යාපෘතිය හරහා සිදු කරයි. සත්ව පාලනයේද පහසුකම් සැලසෙන අතර සංචාරක කර්මාන්තයටද මේ තුළින් විභවතාවයක් නිර්මාණය වේ. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කෝඳුරුවාවේ සිට පළුගස්වැව දෙසට කිලෝමීටර 3ක් පමණ දුරක් මේ වන විට හාරා අවසන් කර තිබේ. එසේම පළුගස්වැව සිට හබරණ දෙසට කිලෝමීටර 11ක් පමණ දුර ප්‍රමාණයක් ඉදිකර අවසන්. නුදුරේදීම රජරට ජනතාවගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට බතබුලතින් සරුවීමට මෙම ව්‍යාපෘතිය මගින් බොහෝ වාසියක් වනු ඇති. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා, පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් RGSCK විජේරත්න මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු EMSMK ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.